බවමිසුතේ ඔබතුමාට ගරු වෛද්‍ය රාජිත සේනාරත් මෙතුමා ඔබතුමාට අවස්ථාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මම මේ සහභාගී වෙන මේ පාර්ලිමේන්තුවේ 30 වෙනි අයවැය ලේකණය මේ 30 වෙනි අයවැය ලේකණය ඉදිරිපත් වෙන්නේ රටේ විශාල ආර්ථික අර්බුදයක් සහ ඛේද වාචකයෙන් පස්සේ ඉදිරිපත් කරන මේ දෙවැනි වර්ෂයේ අර්බුදය මේ වින්සන් චර්චිල් කියන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියලා තියෙනවා never let a good crisis go waste කියලා මේවා නිකන් නාස්ති වෙන ඉඩ දෙන්න එපා මෙවැනි අර්බුද කියලා එතකොට ඒකට හොඳම උදාහරණය තමයි ජපානයයි ජර්මනිය. මේ දෙකම සුන්නත් දූලි වුණා දෙවැනි ලෝක යුද්ධයේදී. ඒ හින්දාම මේ අර්බුදේම පාවිච්චි කළේ ඒකේ නායකයෝ ඒ රටවල් ගොඩ නැගුවා. ඒ වගේම පසුගිය කාලේ තායිලන්තය සහ ඉන්දියාව මේ වගේම ආර්ථික මහා විශාල ඛේද වාචක වලට මුණ දුන්නා. මුණ දුන්නාම ඔවුන් ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ බය නැතුව ගත්තා. ඒ ප්‍රතිසංස්කරණ තුලින් තමයි නැවත ඉන්දියාවත් තායිලන්තයත් ඔයගොල්ලන්ගේ ආර්ථිකය පුනර්ජීවනයකට පත් වුණේ. මේ වගේම මේ අටේ රටේ ඇත්තම අර්බුදය මොකක්ද එකක් තමයි මේ ජාත්‍යන්තරය සලකන්නේ අද සලකන්නේ ආර්ථික කලමනාකරණය නොකිරීමේ හොඳම උදාහරණය තමයි ලංකාව කියලා. ඒ වගේම අද සුප්‍රීම උසාවිය තීන්දුවක් දීලා තියෙනවා මේ ආර්ථික අර්බුදේ මේ ඛේද වාචකයේ වග උත්තරකරුවන් කවුද කියලා. විත්තිකරුවන් කවුද කියලා. එතකොට මේ විත්තිකරුවන් ගැන අපි කිව්වා අපි පැහැදිලිව පහුගිය රජේ කාලේ අපි කැබිනට් පත්‍රිකා දැම්මා බොහෝ අය අපිට සහායකයෝ දුන්නේ අපි දෙන්නේ තුන් දෙනෙක් මම චම්පික රණවක අපේ අර්ජුන රණතුංග අපි තුන් දෙනා විතරේ අස්වම් කරන හිටියේ මේවා අපි කිව්වා අවසානයේදී චම්පිකයි මමයි හිරේ ගිහිලා නැවතුණා මේකම හින්දා තමයි මෙන්න මේ තත්වය අද ආණ්ඩු පක්ෂයට තේරුම් ගන්න බැරි නම් අද මේ අරගලයක් ඇති වුණේ මෙන්න මේකයි අද අරගලයේ හිටියේ තරුණයන් පමණක් නෙවෙයි සුප්‍රීම උසාවියේ අග්‍රමිනිස්කාරවරයා ප්‍රධාන විනිශ්චකාරවරු පවා මේ தත්ත්වය පිළිගැනීමට ලක් කළා තිබෙනවා එතකොට මේ අරගලයක් ඇති වුණේ මෙන්න මේ සාධාරණ හේතුවක් ඒකට පහර ගන්න මේකේ වැරදි අඩුපාඩු තියෙනවා නමුත් මූලික හේතුව මොකක්ද මේ රටේ මිනිසුන්ව දරා ගන්න බැරි தත්ත්වයකට ආර්ථිකය ඇති වුණාම ඒකේ ඇති වුණ අග්‍රඵලය තමයි ඒක නමුත් මේ හැම අර්බුදයකම මේ හැම කළු වලාකුලකම රිදි රේඛාවක් තියෙනවා ඒ තමයි මේ ඇති වුණ අර්බුදයේ තුල මේ අරගලය තුල මිනිස්සු නැවත අලුතෙන් හිතනවා අපේ දේශපාලන නායක පක්ෂ තාම හිතන්නේ සම්ප්‍රදායික පැරණි ක්‍රමයට නමුත් අද අලුත් සිටිවිල්ලක් ඇවිල්ලා තියෙනවා මේ පරණ ක්‍රම ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අලුතෙන් හිතන්න ඇති කරලා තියෙනවා දැන් අපේ රටට තියුණ ප්‍රධානම ප්‍රශ්න මොනවාද මේවට තේරෙනවා මේ රටේ ආර්ථිකය හදන්නට බැරි ප්‍රධානම ප්‍රශ්න තමයි එකක් තමයි විදේශ ආයෝජන වලට එරෙහි වීම එහෙම සංස්කෘතියක් තිබුණා විදේශ ආයෝජනයක් ආවොත් කියන්නේ මෙන්න විකුණුවා ඕක තමයි තියුණ සංස්කෘතිය අදේ සංස්කෘතියෙන් ඉවත් වෙලා එනවා අද විදේශ ආයතන මුළු ලෝකෙම භාවිතා කරනවා අද ලොකුවෙන්ම භාවිතා කරන්නේ මේ රටේ ලෝකේ තියෙන කොමියුනිස්ට් පක්ෂ තුනක් ඉන්දු චීනය වියට්නාමය සහ මේ ලාඕසය කාම්බෝජිය දැන් පරිවර්තන වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නමුත් එකම නායකයා කොමියුනිස්ට් නායකයා මේ ඔක්කොම රටවල් අද පිළි අරගෙන තිබෙනවා නමුත් අපේ රටේ බොහෝ අයට පිළිගන්න බෑ තාමත් ඔලු ගෙඩි හදාගෙන නැහැ දෙවෙනි එක තමයි පුද්ගලීකරණයට එරෙහි වීම ඒ කියන්නේ පුද්ගලික අංශයේ ගෝණි බිල්ලෙක් විදිහට තමයි හිතන්නේ. පුද්ගලික අංශය මේ රටේ කොටසක් නෙවෙයි. එහෙම තමයි හිතන්නේ. නමුත් අපි දන්නවා ආර්ථිකයේ අපිට උගන්වන්නේ ආර්ථිකයේ එන්ජිම තමයි පුද්ගලික අංශය කියලා. ඒකේ කාර්යක්ෂමතාවයේ තියෙනවා රාජ්‍ය අංශයට වඩා. එතකොට ඒකටත් අපි විරුද්ධයි. එතකොට තුන්වෙනි එක තමයි අපිට සිදු වුණ තුන්වෙනි වැරද්ද තමයි ජනප්‍රියවාදී දේශපාලනය. අපි පටන් අරගත්තේ 56 භාෂාවෙන් අපි භාෂාවට සටන් කළා බණ්ඩාරනායක මහත්මයා එදා බණ්ඩාරනායක චෙල්ලනායක ගිවිසුම එදා විශ්වවිද්‍යාලයට තියුණ ඒක ඉරුවේ මහා සංග්‍රහණයේ විරෝධතාවයේ ඒ ඉරණකොට ඒ මිනිසයා ඒ උගත් මිනිසයා කිව්වා අන්තිමට ඉතිහාසයේ විසින් මට සමාව දෙනු ඇත කියලා කිව්වා එයා දන්නවා මේ වැඩේ වැරදි නමුත් කරන්න දෙයක් නැහැ එයාම හදාගත්ත ජාතිවාදී බලවේග වලට එයා යටත් වුණා එතනින් ඇවිල්ලා
ඒ භාෂාවේ ප්‍රශ්නේ අවුරුදු 40කට පස්සේ විසඳන්නේ කවුද? එයාගේම දුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇවිල්ලා 94 දී. සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා කරා. එතන තමයි එතනින් ඉවරෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අපි අල්ලගත්ත ජාතිය තාම අපි ජාතිය ආරක්ෂා කරන්න හදනවා. තාම අපි අපේ ජාතිය ආරක්ෂා වෙලා නැහැ. ඊට පස්සේ පසුගිය කාලේ සාරාන්ලත් එක්ක ආවා ආගම ආවා. මේල් දේශපාලනේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම අපේ රටේ මූලික ප්‍රතිපත්තිය බවට පත් වුණා. අපේ රටේ කිසිම ජනතාවට හිතන්න ඉඩ දුන්නේ නැ එන ආණ්ඩු ආවම ඒකේ මොකද්ද ආර්ථික වැඩපිළිවෙල? ඒකේ මොනවද සංවර්ධනයේ සඳහා වැඩපිළිවෙල? ඒක කොච්චර අපිට හොඳද නරකද මොනවත් නැ. ආණ්ඩුවක් වැඩ කරගෙන යනකොට ඔන්න ගේනවා. අපේ ආණ්ඩුව ගිය ආණ්ඩුව පැලැද්දුවේ තනි කර ආගම මුල් කරගෙන. මේ විදිහට තමයි හැමදාම කරේ. එතකොට ආර්ථිකය අපේ රට විවෘත කරේ 1977 ගරු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. 1988 තමයි චීනය විවෘත කරේ. 1990 ඉන්දියාව විවෘත කරේ. නමුත් අද මේ රටවල් දෙක ආර්ථික යෝධයෝ බවට පත් වෙලා තියෙනවා. 77 විවෘත කරපු අපි තාම 77වත් නැහැ මේ වෙනකොට. එතකොට අපිට මෙන්න මෙහෙමයි. අපි වැරදුණොත් දැන් තාමත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ බොහෝ පක්ෂවලට. එතකොට මේ අද බලන්න අද කොමියුනිස්ට් චීනය, කොමියුනිස්ට් වියට්නාමය, කොමියුනිස්ට් ලාඕසය මේ රටවල් තුනේම අද වෙළඳ ආර්ථිකය පිළි අරගන්නවා. වෙළඳ ආර්ථිකය පිළි ගන්නවා. මම දැක්ක ජනාධිපතිතුමා පාවිච්චි කරන වචනයක් සමාජ වෙළඳ ආර්ථිකය කියන එක මේ ආර්ථිකය. ඒක තමයි තියෙන්නේ චීනයේ. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය සම්පූර්ණයෙන් වෙළඳගෙන අනිත් පැත්තෙන් සමාජ සාධාරණ රත්නය දෙනවා. ඕනෑම සේවකයෙක්ව පැය 24කින් එළියට දාත හැකි චීනයේ, වියට්නාමයේ. නමුත් ඒ එක්කම ඔහුට රක්ෂණය විවෘත වෙනවා. ඔහු මහපාර්ත වැටෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි ඉස්සරහට ගෙන යන්න ඕනේ. මේක අවංකව කරන්නට ඕනේ. එතකොට මේකෙදි මම කීපයක් කියනවා. මමටත් බලපාන මේ යෝජනා කීපයක් ගැන කතා කරන්න. එකක් තමයි මේ ලක්ෂ 20කට ඉඩම් මේ පූර්ණ අයිතිය දෙන්නේ. දැන් බලන්න මේක පටන් ගත්තේ 2003 දී. අද කතා කරන්නේ ආපහු 2023 දී. අවුරුදු 20ක් ගිහිලවත් මේක උනේ නැහැ. මේ අන්ත අහිංසක දුප්පත් මිනිස්සු තමයි බලපත්‍රයක් ළඟ තියාගෙන ඉන්නේ. නැතුව ධනපතියෝ නෙවෙයි. ඒ බලපත්‍රයත් එක්ක මොකක්වත් කරන්න බෑ. බැංකුවකට යන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. ගෙයක් හදාගන්න සල්ලි ටිකක් හොයාගන්න බෑ. ඉඩම වගා කරගන්නට සල්ලි ටිකක් හොයාගන්නට බෑ. මේ මොනවත්වත් නෑ. බල කොළ කෑල්ලක් අතේ තියෙනවා. ඉතින් මෙන්න මේක එදා ගෙනාවා 2003 දී. ජනරාල කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කරාම ජනාධිපතිතුමා හිටියේ අපේ පක්ෂ දෙකම ආණ්ඩුවේ. ජනාධිපතිතුමිය හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. එතුමිය කිව්වා මේ ඇමතුමා මට සති දෙකක් දෙන්න පුළුවන් ද මේක අධ්‍යයනය කරන්න. මම කිව්වා හරි ජනාධිපතිතුමිය කියලා. එතෙන්දී එතුමා ගිහිල්ලා කරුණාරත්න මහත්මයයි ඒකේ හිටපු එතකොට චිත්‍ර අතුරුගුරියේ මැතිණියයි ඒ දෙන්නම ඉඩම් අමාත්‍යංශ හිටපු කට්ටිය. ඒ කට්ටියත් එක වාඩි වෙලා ඇහුවා මේක බලන්න අධ්‍යයනය කරන්න මේ කැබිනට් පත්‍රිකාව මේ විස්තරේ. ඒගොල්ලෝ කිව්වා ඊට පස්සේ අධ්‍යයනය කළ දවස් කීපකින් පස්සේ මැඩම් මේක ඉතාමත්ම හොඳයි. අපි DR හොලා වෙලා ඉන්නකොට අපි ක්ෂේත්‍රයේ ඉන්නකොට අපි එදා ඉඳලම කියපු දෙයක් තමයි ඒ ප්‍රධානීන්ට මේක කරන්නට කියලා. කවටවත් ඒ කොන්දක් තිබුණේ නැහැ. එතකොට මේකට කරන්න බය වුණා. මේක කරන්නම ඕනේ රට සංවර්ධනය කරන්න නම් කියලා. නමුත් එදා අන්තිමට ඒ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒක කිව්වා මේකට එකඟ වුණා ඇවිල්ලා. පස්සේ පළාත් සභාවල මහ ඇමතිතුරු ලව්වා මේ නඩු දාලා ඒකේ පරාජය කළා. අපි බලලා තියුණා ඒ වෙලාවේ මම කරා සංගණනයක් මුළු ලංකාවේම තියුණ බලපත්‍රලාභීන්ගේ අතේ තියුණ බලපත්‍ර බැලුවාම 96%ක් ඉඩම විකුණලා නැහැ. 104% ඉඩම තියෙන. ඒතකොට මේ 104%න් දර 96%කට දඬුවම් දෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා ඒ සංගණනය බැලුවලා අපි ඒ වාර්තා ඉදිරිපත් කළා. අඩු ගානේ මේ සැරේවත් අපි කියනවා මේ කරන්නේ කියලා. 2016 දී මේකම ගයන්ත කරුණාතිලක මැතිතුමා ගෙනාවා. ඒ වෙලාවේ සිරිසේන ජනාධිපතිතුමා විරුද්ධ වුණා. එයා විරුද්ධ වුණා. එයා විරුද්ධලා ඒකත් කරේ නැහැ. අද 2023 දී නැවතත් එනවා. එතකොට මේ නිසා මේ කියන්නේ ඉඩමේ සංවර්ධනය තමයි රටේ සංවර්ධනය කියලා. ඉඩමක් සංවර්ධනය ඉඩම් සංවර්ධනය වෙනවනම් රට සංවර්ධනය වෙනවයි කියන එක තමයි ආර්ථික න්‍යායය. දෙවෙනි එක තමයි බිම්සබිය. බිම්සබිය ගෙනාවෙ ඉස්සල්ලාම මේ යෝජනාව ගෙනාවේ හිටපු දිවංගත දිමු ජයරත්න මැතිතුමා. එතුමා ගෙනල්ලා එතුමාට විශාල අර්බුදයක් තියුණා. නීතිඥ සංගමය, පෙරගදෝරු සංගමය, නීතිඥ සංගමය, මොකද්ද මේ නොතාරිස් සංගමය සහ මිනුම් කරුවන්ගේ සංගමය. මේ ඔක්කොම විරුද්ධ වුණා. අන්තිමට එතුමාට ඉඩම් කට්ටියක් දෙන්න බැරි වුණා
මැනුමක් කරන්න බැරි වුණා. අනිත් එක ලනුගහ කරේ ජයභූමි කියන එක. එතෙම එතනින් ගත්තා පස්සේ මම ඉරන් ඇමති වුණාට පස්සේ මම මාස 3කින් මේ සංගම් 3ත් එක්කම කතා කරලා සම්බු කළා ලෝක බැංකුවත් එක්ක එකතු වෙලා මේක කරා. කළා බිම් සබිය පටන් ගන්නකත්තා ටයිල් ටයිල්. ඒක බිම් සබිය නෙවෙයි. තාම මිනිත්තු දෙකක් කාලයක් තිබුණා. මට විනාඩියක් දෙකක් දෙන්න. දෙකක් තිබුණා. එතකොට මේ එතකොට ඒ විදිහට ඇවිල්ලා එදා ඒක ආරම්භ කරා. මම එදා ආරම්භ කරේ දිමු ජයරත්න මැතිතුමාගේ ආසනෙට ගිහිල්ලා එතුමාගේ ප්‍රධානත්වයෙන් මම පළවෙනි වැඩපිළිවෙල ආරම්භ කරා. ඒ කළා ආවට පස්සේ ආවේ කවුද? අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා. ආවේ කවුද? ඇමතිවරයා වශයෙන් බාරේ. එයා කිව්වා ලෝක බැංකුවත් එක්ක අපේ කිසිම එකක් නැහැ. මට ඒ වෙලාව වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනේ අපේ ආණ්ඩුවට අපිට දීලා තියුණා මිලියන 5ක් ඩොලර් මිලියන 5ක් දීලා තියුණා මට මේ පිළිබඳව ප්‍රචාරක වැඩ කටයුතු කරන්න. ඩොලර් මිලියන 25ක් ප්‍රොජෙක්ට් එකට ප්‍රොජෙක්ට් පයිලට් ප්‍රොජෙක්ට් එකට දුන්නා. ඊට පස්සේ ඩොලර් මිලියන 100 ගාණක් අපිට පොරොන්දු වුණා. මේ මේක එදා තියුනේ ඒරියල් සර්වේ කියලා. අද ඩිජිටල් කරත හැකි කම්පියුටර් එකකින්. නමුත් මේක අද අදාහරි කරනවා නම්. නමුත් ජනාධිපතිවරයා මොකද කරලා තියෙන්නේ? ඒකට තව මුදල් දීලා තියෙනවා. දැන් බලන්න අක්කර තියෙනවා මේකේ හදන්න අක්කර 6300ක්. තාම හදලා තියෙන 170යි මේ සැරේ තව 181යි. ඉතින් කවද වෙනකම් මිනු ඉඩම් තියෙනවා මිලියන 2ක් මිලියන 20ක් මිලියනේ තාම මැනලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොහොමද කරන්නේ? ඒකට මුදල් වියදම් කිරීම නෙවෙයි කරන්න ඕනේ. කොහේ හරි ආයතනයකින් හරි යම් විදිහකට ආයෝජනයක් අරගෙන මේක ඉතා ඉක්මනින් ඉවර කරන්නට ඕනේ. මෙතනින් තමයි සංවර්ධනය ඇති වෙන්නේ. සෑම දිනු රටකම ටයිටල් එක මේ සුද්ධ 1843 දී ටයිටල් ඔප්පුව ගෙනාවේ తాවකාලික වැඩපිළිවෙලක්. ඒ ඔප්පුව තමයි 1843 ඉඳලා දැන් 2023 වෙනකන් අවුරුදු 180ක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේවා වෙනස් කරන්න ඕන රටක් ඉස්සරහට යනවනම්. ඒ නිසා මේ වගේම අනිත් එක තමයි වතුකරේ නිවාස. අපි 2002 ආණ්ඩුවේදී මේ මෙතුමා අගමැති වෙලා ඉන්නකොට මමත් තොණ්ඩමන් නැවතුමත් ඒකාබද්ධ පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මම ඉඩම් දෙන්නත් එතුමා මේ නිවාස හදන්නත් මේ වැඩපිළිවෙල ගෙනාවා අපි කලින්. මේවා තමයි තාමත් නැවතත් අපි අද නැවතත් මේ මේ අයවැය යෝජනා විදියට ආපහු වෙන්නේ ඕකමයි. එතකොට ඒ වගේම සුරක්ෂා වැඩපිළිවෙල ගියා ආණ්ඩුවේ වැඩපිළිවෙල මේවට ඇත්තරම එදා විරුද්ධ වුණේ ওই පැත්තේ කට්ටිය ඔක්කොම. එදා විරුද්ධ වුණේ සුරක්ෂා වැඩපිළිවෙල 40,43ක් අපේ රජයේ කාලේ දුන්නා රක්ෂණය. ඒ වගේම අන්තිම අවුරුද්දේ දෙමව්පිය අරගෙන දුන්නා බිලියන 5කට වැඩි මුදලක් රක්ෂණේ තියලා. ඒව අවෝසි කරලා තමුන්නාසල ඇවිල්ලා ඖෂධ ප්‍රසම්පාදනයේදී ඖෂධ ප්‍රසම්පාදනයට එතුමා කියලා තියෙන වෙනම ආයතනයක් හදනවා කියන්නේ ඒක බොරු වැඩක්. ඖෂධ ප්‍රසම්පාදනයට හොඳම වැඩේ තියෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාල සීමාව කෙටි කිරීම. ඒකයි කරන්නට ඕනේ. ඒක කරන්නට අපි ඉදිරිපත් කරා මම වැඩපිළිවෙලක් ඒ ආණ්ඩුවේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා විදිහට කරා. එතුමත් මගේ ඒක හොඳයි කියලා පිළි අරගෙන ප්‍රසම්පාදන කොමිසමට අන්නේ වැඩපිළිවෙල අරගෙන ඒකේ ඕනනම් අඩුපාඩු තියෙනවා නම් සකස් කරගෙන මේ ක්‍රමවේදය අඩු කරගන්නට ඉක්මන් කරගන්නට වැඩපිළිවෙලක් හදන්නට. ඒ විදිහටම අනිත් එක බදුල්ලේ කාඩියෝ තොරසික් යුනිට් එක හදනවා කිව්වා. මට මතක් වෙන ඒ වෙලාවේ හරින් ෆර්නෑන්ඩෝ ඇමතිතුමාගේ ඉල්ලීම් පිටි තමයි අම්මා එදා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ගොඩනැගිලි දෙකක් හැදුවා. තට්ටු අටේ ගොඩනැගිලි දෙකක්. ඒ තමයි ඌවට හදන ඉහළම ගොඩනැගිලි. එදා ඒක හදපු වෙලාවේ අපේ චාමර සම්පත් ඇමතිතුමා හිටපු මේ මහා ඇමතිතුමා වර්ෂයෙන් විශාල උදව් කරා මේක ඉදිරියට ගෙන යන්න. අනිත් ඒවා ඔක්කොම නස්රාවශේෂ වගේ තියෙනවා අද මං හදපු ගොඩනැගිලි. නමුත් මේක විතරක් චාමර සම්පත් ඇමතිතුමාගේ උවමනාව නිසා මේක මෙහෙම කරා. ඒක අපි මේකේ අද ඒකේ ඒකාන්ත වශයෙන්ම කාඩියෝතර සෙකියුරිටි එක හැදෙන්න ඕනේ. ඒකේ තියෙන මොකද සියලු විශේෂඥය. අනිත් එක තියෙනවා පශ්චාත් උපාධි වෛද්‍ය උපාධිය ආතන. දැන් ගියවර අය වේල ලේකනේ කිව්වා පේරාදෙනිය යාපනය රූණ හදනවායි කියලා. ඒකට වෙච්ච දෙයක් නැහැ. දැන් මේ සැරේ අය වේල ලේකනේ කියනවා කැලණිය ජපුර රජරට හදනවායි කියලා. ඒතකොට ගිය සැරේ ඒවත් හරියට හදන්නේ නැතුව මේ නිකන් යෝජනා ඉදිරිපත් කිරීමේ තේරුමක් තියෙනවද? අනිත් එක තමයි උතුරේ අතුරුදහන් වුවන්ට වන්දි. මේක බොහොම හොඳයි. මේක කරනවා නම් නමුත් බලන්න කී දෙනාට දීලා තියෙන්නේ. තාම තියෙන්නේ 300 ගානකට දීලා තියෙන්නේ 6300 එකේ. මේක ඉක්මන් කරන්න. ඔය මව්වරුන් එක්ක 2015 දී මම ගිහිල්ලා වාඩි වුණා උතන සත්‍යග්‍රහයේ.
ඊට පස්සේ මම මේ මව්වරුන් අරගෙන ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුණා එදා හිටපු සිරිසේන ජනාධිපතිතුමාව නමුත් මේවා කරගන්නට අපිට බැරි වුණා මේවා ඉක්මනටම කරගන්නයි කියනවා අනිත් එක පළාත් සභාවල ඒ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට බැරි වෙලාවේ අඩු ගානේ ඒකට විශේෂ බලතල දීම ඉතාමත්ම හොඳයි මේ ප්‍රයෝජනා මේව කරන්න මම ඉවර කරනවා ගරු ජන මේ මේ නියෝජ්‍ය කතානායකතුමා නමුත් මේ මේ යෝජනා කොච්චර හොඳ වුණත් दरिद्रता हिंगुरा गोडट गुवंतर मूलवा हदन इसल मे मिनसुन बेल तुन का मे मिनसुगे दैवन प्रश्न अति करगन तमाइ एक मे तीन नव आर्थिक वेडपील दायक वेडपील अति करसा मे योजना मेव गेनवण मेवा क्रियात्मक हरि क्रम वेद हरि वेडपील अति करो मिलंगट गारे मिनी।